लाक्विम दे दहास हातरे ऑक्टोबर दहा हातई रिदा बासनाहिर पलात सभा मंत्रीवरया घातनेट उदाव दुन्ने मितुरेक बावट सकया मिराट पलात सभा मंत्रीवरेकु मुन वरट घातनेट लक्वे 1989 जुनि 1 इहिदी घातनेट लक्वे बोरेल्ल आसने एजाप संविधायक वरया वूलिसी रणगल महताय अनतुरुव भीषण युगेदी मेन्म मेतिवरण समयेदी पलात सभा मंत्रीवरु रसक घातनेट लक्वुहाक नमुत किसिदु देशपालन उनुसुम तत्वयक रटे नोतिबु अवस्थावकदी पावा दैन मंत्रीवरु घातनेट लक्वेति दकुणु पलात सभावे एमति एम के रंजित बसनाहिर पलात सभा मंत्री सुनील मेंडिस यान आयगे घातन ईट निदसुन्य मिहि अलुत्म सिद्धिय वन्ने बसनाहिर पलात सभावेम मंत्रीवरय कुनामल गुणवर्धन महतागे घातने गयान कुमार वीरसिंह अम्मे मम कोलंब यानवा मुकद मे हदिस्सिये इदी आप्प हदला तियन्ने काला यान अने अम्मे परक्कु वेनवा एहेम कियला बहे इदी आप्प देक तुनक काला यान सियम अवगे दडी पेरत्ते निसाम बसनाहिर पलात सभा मंत्री नामल गुणवर्धन कडिमुडिये इदी आप्प देक तुनक दिल दमा ओहुट अयत 59 रिन 9779 दरण कैब रते नगी कोलंब बला गमन गत्ते मेसे कडिमुडिये नामल एदिन निवसिन पिटवीमट मुलु प्रधान हेतुवक तिबुनेय ए बसनाहिर पलात सभावे अयवय विवादे अवसान दिनट पेर दिने दिन वो बैविने दिने ऑक्टोबर 11 වෙනිදා බත්තර මුල්ලේ පිහිටි බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ලේ පැවති අයවැය විවාදයට සහභාගී වූ නාමල් එහිදී අයවැය සම්මත කර ගැනීමට සිය ඡන්දය පාවිච්චි කළේ අනතුරුව ඔහු පළාත් සභා ගොඩනැගිල්ලෙන් පිට වූයේ එදින දහවල නැවතත් නාමල් හමුවනුයේ කොල්ලුපිටිය ධර්මාරාම මාවතේ වූ කාර්යාලයකදීය පිවිත වේලාව හවස 6:00 පමණ ඇත මෙම කාර්යාලයේ හිමිකරුවා ඉන්දියානු ජාතිකයෙකි ඔහු මීරිගම ප්‍රදේශ तम कर्मांत शालावक हिमिकरुवेकि इम कर्मांत शालावे अति यंत्रोपकरण नामल्ट आयात्य ओहुट हिमिनिश्वेन्वेन ट्रैक्प्यास नम आयतनेन इम यंत्रोपकरण तम कर्मांत शालावट कुली पदनम मत सपया तिबुनि इबेविन तम कर्मांत शाला हिमिकार इंदियानु जातिकया सह नामल अतर एत्ते दडि हितवत् कमकि ओहु नितर देवेले कोल्लुपिटिय कार्यालय तुलदी वेनत् निदहस स्थान तुलदी हमुवीम पुरुद्दक् करगेन सिटिया मेदिन हमुवीमेदी देदेना අතර හුවමාරු වූයේ ඉදිරි ව්‍යාපාර කටයුතු පිළිබඳ තොරතුරුය. නාමල් සතු ජංගම දුරකථනයේ නාද වූයේ ඒ අතරතුරදීයේ. මම දැන් ගෙදර යනවා ලියකිය විලි වල වැඩ ටික කලක්. එහා කෙළවරේ සිටි පුද්ගලයා පැවසුවේ. "එහෙනම් ඔයා එන්න කොල්ලුපිටියේ ඔෆිස් එකට මගේ වාහනේම ගෙදර යන්න පුළුවන්." එහිදී නාමල් එසේ පැවසිය. ඊට පැයකට පමණ පසු ඇමතුම ලබා දුන් තැනැත්තා ධර්මාරාම මාවතේ කාර්යාලයට පැමිණියේ එළවලු මල්ලක්ද රැගෙන. එම එළවලු මල්ල ඔහු සිය නිවසට රැගෙන යාමට පිටකොටුවෙන් මිලදී ගත් එකකි. මේ අමුත්තා නාමල්ගේ මිතුරෙකි. ඔහු නමින් ප්‍රියන්තය. ප්‍රියන්ත ගාල්ලේ තරුණයෙකි. නමුත් මේ වන විට ඔහු පදිංචිව සිටින්නේ මීරිගමය. නාමල් සහ ප්‍රියන්ත අතර මිත්‍රකම ගොඩනැගුණේ ඉක්ුත් මැතිවරණ කාලවලදීය. මැතිවරණ කටයුතු වලදී නාමල්ගේ ළඟින් සිටමින් උදව් කළ අයෙකු ලෙස ප්‍රියන්ත හැඳින්විය හැකිය. ප්‍රියන්ත මුදල් පොලියට දීම ව්‍යාපාරයක් කරගෙන සිටියේ. සිය මිතුරාට නාමල් රාජකාරියක් පවරා තිබුණි. එනම් විශ්‍රාම වැටුපක් සකස් කරලීමේ ලියවිලි කිහිපයක් සකස් කිරීමේ කාර්යයකි. එම කටයුතු අවසන් වීමෙන් අනතුරුව රාත්‍රියේ කුලමින් පිරවීමට පෙර තමාට ඇමතුම දෙන ලෙස නාමල් සිය මිතුරු ප්‍රියන්තට දැනුම් දී තිබිණි. ඔහු නාමල්ට ඇමතුම ලබා දුන්නේ ඒ අනුවය. ඉන්දියානු ව්‍යාපාරිකයාගේ කාර්යාලයට ප්‍රියන්ත පැමිණෙන විට මීරිගම ලෝලුවාගොඩ පිහිටි සිය නිවසට යාමට පළාත් පාලන දේශපාලනයට සමුදුන් නාමල් ඉකුත්ජුලි 10 වෙනිදා පැවති පළාත් සභා මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ බස්නාහිර පළාත් සභාවට තරග වැදුණි. ඔහු එහිදී මනාප ඡන්ද 22097 ලබාගෙන පළාත් සභාවට තේරීපත්ුවේ නවක මන්ත්‍රීවරයෙකු ලෙසිනි. නාමල් සුදානමින් සිටියේ ඉන්දියානුවාද සිය කාර්යාලය වසා දැමීමට ඒවන විටත් සුදානමය. ප්‍රියන්ත එහෙම නම් අපි යමු. එසේ පවසමින් කාර්යාලය ඉදිරිපිට නතර කර තිබූ කැබ් රථයට නාමල් ගොඩ විය. ඔහු අනුගමනය කරමින් ප්‍රියන්තද කැබ් රථයේ අසුන් ගත්තේය. නාමල් සිය කැබ් රථය පණ ගැන්වීමට සුදානම් වූවා පමණි. එකවරම රතින්න දැල්වෙන හඬකට සමාන ලෙස ශබ්ද කිහිපයක් එක දිගට වාහනය අසලින් ප්‍රියන්තට ඇසුණි. මට වෙඩි තිබ්බා. කෑගසමින් කැබ් රථයේ දොර විවර කරගත් නාමල් සිය සිරුරේ ලේ
පෙරමින්ම ඉන්දියානු වගේ කාර්යාලය වෙත දිවගියේය. ඒ වන විටත් අඳුන් කුඳුන් වී සිටි ප්‍රියන්ත හිස හැරුණු අතේ දිවගියේ ජීවිතාරක්ෂාව පතායි. ඒ වන විටත් වෙඩි පහරවල් කිහිපයක් නාමල්ලියේ සිරුරට කිඳා බැස තිබිනි. දැඩි වේදනාවකින් දැන්නද වෙඩි වැදුණු තැන අතින් තද කරගත් නාම මාව ඉක්මනින් හොස්පිටල් එකකට අරගෙන යන්න වේදනාවෙන් මිරිකෙමින් පැවසීය. හැඩි දැඩි සිරුරකට හිමිකම් කී නිසාම ඔහුට වෙඩිඋන්න වලින් සිරුරේ අභ්‍යන්තර කොටස්වලට හානි පැමිණ තිබුණද ඒ මොහොතේ කෙලින් කඩින් සිටීමට හැකි විය. ඔයාට කරදරයක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. අපි ඔයාව හොස්පිටල් එකට අරගෙන යනවා. ඉන්දියානු මිතුරා එහෙම පවසමින් ප්‍රියන්තගේද උදව් ඇතිව නාමල්ව සිය මොටර් රථයට ඇතුළු කරගත්තේය. අනතුරුව විදුලි වේගයෙන් මොටර් රථය කුළම ගාලු පාරට ඇතුළු කර වේගයෙන් රෝහල කරා ධාවනය කරන්නට විය. දැඩි කලබලයෙන් සිටි බැවින් දෝ මොටර් රථය ධාවනය වූයේ කොළඹ දෙසට නොව ප්‍රතිවිරුද්ධ දිසාවටය. ඒ බව ඉන්දියානු මිතුරාගේ මතකයට නැගෙන විට මොටර් රථය බොහෝ දුර ගොස් හමාරය. එබැවින් වහාම ක්‍රියාත්මක වූ ඔහු මොටර් රථය කළුබෝවිල රෝහල කරා ධාවනය කළේය. ඒ වන විටත් ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරතව සිටි නාමල්ට මරණය පරාජය කිරීමට තරම් ශක්තියක් නොවිය. එබැවින් රෝහල් ගත කරන විටදීම නාමල් මියගොස් තිබුණි. මෙසේ අවාසනාවන්ත ලෙස වෙඩිකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ගොදුරු වූ මෙම තරුණ දේශපාලනඥයා මීරිගම ආසනයේ ජනතාවගේ මෙන්ම පළාත් සභාවේද පක්ෂ විපක්ෂ සෑම අයකුගේම හොඳහිත දිනා සිටි අයෙක් විය. ඔහුට පිටතින් පෙනෙන්නට නම් තරහකාරයෝ සිටියේ නැත. එහෙත් මෙම ඝාතනය මෙම ලිපිය ලියන 13 වෙනිදා රාත්‍රිය වන විටත් අභිරහසක්ව පැවතුණි. නාමල් මෙලොව එළිය දුටුවේ 1969 මාර්තු 11 දාකය. ඔහුගේ පියා හෙන්රි ගුණවර්ධනය ඔහු දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරියෙකුව සේවය කර විශ්‍රාම ලබා සිටින්නේ. පිකල ඔහු ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙසද සේවය කර ඇත. නාමල්ගේ මව සිරිමා හෙට්ටි ආරච්චිය සිල් දෙනෙකුගේ නියුක් පවුලේ දෙවැනිය නාමල්ය වැඩිමහල් සහෝදරයෙක්ද නැගනියන් දෙදෙනෙක්ද නාමල්ට සිටිති. මීරිගම ඩඩ්ලි සේනානායක ආදර්ශ විදුහලින් මූලික අධ්‍යාපනය ලද හෙතෙම මීරිගමදී එස් සේනානායක මධ්‍ය මහාවිද්‍යාලය කන්දගම්ව මහාවිද්‍යාලය සහ කොළඹ ටස්ටන් යන විදුහල්වලින් වැඩිදුර අධ්‍යාපනය ලබා ඇත. පාසල් සමයේ නාමල් දක්ෂ ක්‍රීඩකයෙකි. ජවන හා පිටියේ ක්‍රීඩාවලින් ඔහු සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණද හිමිකරගෙන තිබේ. එමෙන්ම අධ්‍යාපනය ලද සෑම පාසලකම ඔහු කැපි පෙනෙන සිසුවකු විය. පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු සමාජ සේවා කටයුතු සඳහා නාමල් යොමු වූයේ ඒ තුලින් ඔහු ලොකු කුඩා සෑම තරාතිරමේ කුල්කා අතරක් ජනප්‍රිය චරිතයක් විය. මේ ජනප්‍රිය තරුණයාගේ ක්‍රියා කලාපය පිළිබඳ යම් අයකු පැහැදීමෙන් සිටියේ ඒ කිසිවකුත් නොවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ ලක්ෂ්මන් ජයකොඩි මහතාය. ඔහු තම සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස නාමල් පත්කර ගත්තේය. දැඩි කැපවීමෙන් අනාගත දැක්මකට අනුව කටයුතු කළ නාමල් පිළිබඳ වඩාත් පැහැදී සිටි ජයකොඩි මහතා ඔහුට පූර්ණ කාලීන දේශපාලනයට පිවිසීමට යෝජනා කළේය. ඒ සමගම පළාත් පාලන මැතිවරණයේදී මීරිගම ප්‍රාදේශීය සභාවට තරග වදින ලෙසද ආරාධනාවක් ඉදිරිපත් කළේය. ඒ අනුව දෙමාපියන්ගේ ආශිර්වාදය ලැබූ නාමල් 1991 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වී ජයග්‍රහණය ලබා මීරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී. අනතුරුව 1995 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කළ ඔහු මීරිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙසද ඊළඟ පළාත් පාලන මැතිවරණයේදී එම ප්‍රාදේශීය සභාවේම විපක්ෂ නායක ලෙසද තේරී පත්විය. පළාත් පාලන දේශපාලනයට සමුදුන් නාමල් ඉකුත් ජුලි 10 වෙනිදා පැවති පළාත් සභා මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යටතේ බස්නාහිර පළාත් සභාවට තරග වැදුණි. ඔහු එහිදී මනාප ඡන්ද 22097 ලබාගෙන පළාත් සභාවට තේරී පතුයේ නවක මන්ත්‍රීවරයෙකු ලෙසිනි. නාමල් නවකයෙකු වුවත් පළාත් සභාව තුළ ක්‍රියාත්මක වූයේ ජ්‍යෙෂ්ඨයන්ටද නොදෙවෙනි ලෙසිනි. එබැවින් ඔහුට මීරිගම ආසන සංවිධායක දුරේ ලබා දීමටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සැලසුමක් තිබේ ඇත. ඊට එරෙහි වුවෝද නැතිවාම නොවේ. එබැවින් ඔහුට නොපෙනුණු තරහකාරයෝද නොවිය. එමෙන්ම ව්‍යාපාර හරහා නාමල්ගේ දිනුවට ඊර්ෂ්‍යා කළ අයද සිටියා. නාමල් නිතර දෙවේලේ කොළඹ ඇතැම් ස්ථානවල ගැවසුණි.
කිසිම ස්ථානවලදී සමාජයේ විවිධ පුද්ගලයින් සමග මත ගැටුම් සහ බහින් බස් වීමද නාමල් අතින් සිදු වී තිබේ. මෙම ඝාතනය පිළිබඳ විමර්ශනවලට අනුව පෙනියන වැදගත්ම හෝඩුවාව වනුයේ නාමල් ඝාතනය කිරීමට වෙදිකරුවට නාමල්ගේ සමීපතමයෙකුගෙන් සහාය ලැබී ඇති බවය. මේ කරුණු හෙළිදරව් කර ගැනීමට කොළඹ දකුණු කොට්ටාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී සෙනවිරත්න, කොළඹ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරත්ලුගොඩ, කොල්ලුපිටිය පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත සිරිවර්ධන, කොළඹ අපරාධ කොට්ටාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් වේදීසිංහ යන මහත්වරු ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් මේ දිනවල දිවා රැය නොබලා වෙහෙසෙති. ඔවුන්ගේ එකම අරමුණ වී ඇත්තේ ඝාතනයේ සුළුමුළ අනාවරණය කර ගැනීමෙන් පසු නාමල් ගුණවර්ධන ඝාතනයේ සැබෑ අභිරහස විසඳා ගැනීමයි.